2023 වසරේ සිට අවස්ථා රැසකදී මෙම දැරිය සමූහ වශයෙන් දූෂණයට ලක් කර ඇත්තේ එම දර්ශන සමාජ මාධ්‍යයට මුදා හරින බවට බිය ගන්වමින් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පාසල් සිසුන් ඇතුළු 18 දෙනෙකු අතරංගුට ගෙන ඇති අතර මෙම සිද්ධියට ආධාර අනුබල දුන් කාන්තාවකද මෙම පිරිසට ඇතුළත් වෛද්‍ය පරීක්ෂණ සඳහා දැරිය හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කෙරුණේ මේ වෙද්දී වයස අවුරුදු 16 කේ දැරිවිය ශ්‍රී දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් ඇය අධ්‍යාපනයේ හදාරන පාසලේම සිසුන් 18ක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඔවුන් ඊයේ දින ගරු අධිකරණයට ඉදිරිපත් කරා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට. ඒ වගේම මේ සිසුන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එක් කාන්තාවක් අත්අඩංගුවට ගත්තා. මේ දැරිවිය දූෂණය කිරීම සම්බන්ධයෙන් මීට පෙර යම් යම් අයට අනාවරණය වෙලා මේක පොලිසියට දැනුම් දෙන්න නැතුව සංගවගෙන හිටියද කියන කාරණය ගැනත් අපි විමර්ශන කරනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි යම් අපරාධයක් පිළිබඳව තොරතුරු දැනගෙන පොලිසියට තොරතුරු දැනුම් නොදී වසන් කරගෙන සිටීම ඒ වගේම අපරාධයක සැකකරුවන්ව රැකවසන් කරගෙන සිටීමත් දඬුනීති සංග්‍රහය යටතේ වරදක්. මේ අතර 12 හැවිරිදි සිසුවියක සමූහ දූෂණයට ලක් කර පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයෙකු ඇතුළු 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිසෙන් 2 දෙනෙකු විවාහකීන් වන අතර එක් පුද්ගලයෙකු වයස අවුරුදු 60 ඉක්මවූවෙකු බවයි පොලිසිය පවසන්නේ. දැරිය මේ වන විට කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි කළුතර උතුර පොලිසිය පවසන්නේ.